අම් යශාරු පෙරේරා මම මගේ ඉස්කෝලේ වැඩ කටයුතු කරලා මගේ එලවල් සමිට කරලා ඉතින් මම ඩිසයිඩ් කරා මම හයි ස්ටඩිස් වලට මොකක් හරි මම ඇත්තට මේ ලංකාවේ කරා එලවල්ෙන් පස්සේ ඔඩි ඉංජිනේරින් ඉතින් මට ආසාවක් ආවා මට ඒක හයි ස්ටඩිස් මට ඒක බැචලර් ලෙවල් එකට කරලා මට ලංකාවට දෙයක් කරන්න ඉතින් මම ඇප්ලයි කරා ඕස්ට්‍රේලියා පර්ත් වල SAE ඉන්ස්ටිටියුට් එකට ඉතින් මට ගොඩක්ම ඒ තැනට එන්න එතන ඉන්ස්ටිටියුට් එක තෝරගන්න හැම දෙයක්ම මට ගොඩක්ම හෙල්ප් කරේ AEMC ඒජන්ට් ඔෆිස් එක. ඉතින් මෙයාගේ ඉස්කෝලේ දරුවන් වගේ මේ AEMC ආයතනයේ වැඩ කරනවා කියලා ටිකමට අපි කෝල් එකක් දීලා බලමු කියලා කිව්වට පස්සේ තමයි අපිට දැනගන්න වුණේ ආයතනය ගැන. එතනින් පස්සේ මේ සම්බන්ධය ටිකට අරගෙන ආවා. ඉතින් ඊට පස්සේ මෙතන ආවට පස්සේ මෙතන තියෙන සැලකිල්ල එතකොට මේ තියෙන හොස්පිටැලිටි ඒක කතා කියන්නේ අපිට කොහොමද මේවල හෙල්ප් කරන්නේ මේ ක්‍රූ එකම AEMC ක්‍රූ එක. ඉතින් එතන ඉඳන් වීසා එක ගන්න කම් ඇත්තටම ගොඩක් ලොකුම සපෝට් එක දුන්නේ AEMC එක. දෙමව්පියෝ දැන් මොන තමන්ගේ දරුවන් මේ පිටරට අධ්‍යාපනයේ වැඩිදුර අධ්‍යාපන සඳහා පිටරට යවන්න හැම දෙමව්පියෙක්ම කැමති. නමුත් වෙලා තියෙන්නේ අපේ රටේ තියෙන මේ සමාජ තත්ත්වය සහ ඒ වටපිටාව අනුව ඒක දෙමව්පියන්ට කරගන්න අමාරුයි. ඉතින් ඇත්තටම අපිටත් අපිත් ඒ වගේ තමයි ලොකු ඉහළ මධ්‍යම පාන්ති නෙමෙයි අපි සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් නේ. ඉතින් අපේ තියෙන මේ ආදායම් තත්ත්වය කොහොමද මේකට කළමනාකරණය කරගෙන මේ සඳහා අපේ මේ අපේ අරමුණ ඉෂ්ට කරගන්නේ කියන එක. ඇත්තට මේකට ගොඩක්ම මේ අපිට උදව් කරා හිටියා මේ ක්‍රූ එක. නම්බරි කිව්වොත් එනවා නවීන් අයියා, එතකොට මන්දිර අක්කා, එතකොට තාරුත අයියා. ඉතින් එතකොට මේ ඉන්න AEMC ක්‍රූ එකම එතකොට ආශ්‍රයයක් මතක් කරනවා. මේ හැමෝම මතක් කරන ඉතින් මේ දුන්න සපෝට් එකට මේ මට මේ බීසයිකල් ගන්නකම් මේ දුන්න පැකින් සපෝට් එකට තැන්කියු මම හැමෝටම කියනවා. එන්න AEMC එකට එන්න මොකක් හරි ඔයගොල්ලෝ ගියා හයි එඩුකේෂන් වලට යනවා නම් ඔයගොල්ලෝ මොකක් හරි අදහසක් තියෙනවා නම් මොනවා හරි දෙයක් කරන්න පිටරටට ගිහින් AEMC එක තමයි හොඳම තැන. ඉතින් එන්න මම රෙකමන්ඩ් කරන්නේ ඉතින් අපි ගමන අපි කියන කාල සීමාවෙම ඒක ඒ විදිහට නිශ්චය කරලා දුන්නේ මේ AEMC කියන ආයතනය. මම නම් කියන්නේ මම රෙකමන්ඩ් කරන්නේ දෙමව්පියන්ට රෙකමන්ඩ් කරන්නේ තමන්ගේ දරුවන්ට එහෙම අදහසක් තියෙනවා මේ ආයතනයට මේ කොළඹදී තියෙන මේ ආයතනයට පැමිණෙන්න කියලා. මේ අපේ තියෙන වත්කම් සහ ඒ පරිමාණය අනුව යන්න පුළුවන් උපරිම දිශාව ඒගොල්ලන් පෙන්වලා දෙනවා. ඉතින් ඒක ඇත්තටම අපිට ඒක ක්‍රියාවෙන් අපිට ඒක ඔප්පු කරලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ කිසිම මේ බයක් නැතුව අපේ තියෙන තත්ත්වයට අනුව දරුවන්ට ඉගෙනීම් කටයුතු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඒකට යොමු කරන්න පුළුවන් මේ ආයතනය.